හොඳයි අයිබෝවන්. අලුත් ඉන්ඩිකේටරයක් ගැන කතා කරන්න යන්නේ ස්ටොකාස්ටික් ඔසිලේටර්. අපි කලින් වීඩියෝස් වලත් කතා කරේ වැදගත්ම ඉන්ඩිකේටර්ස් කිහිපයක් ගැන විතරයි. මේකට හේතුව වෙන්නේ මේවයි තියෙන ජනප්‍රියත්වය. මොකද මේවා විශේෂයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේවයි තියෙන සරලභාවය සහ මේවයි තියෙන ප්‍රොෆිටබල් භාවය. ඉන්ඩිකේටර්ස් ගොඩක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේ ඉන්ඩිකේටර්ස් ටිකම ජනප්‍රිය වෙන හේතුව මෙන්න මේ මම කලින් කියපු කරුණු. හොඳයි. මුලට මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නම් අපේ කලින් වීඩියෝස් ටික බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අර තියෙන subscribe කියලා බටන් එකක්, ඒ බටන් එක press කරගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි upload කරන හැම අලුත් money earning systems, ඒ වගේම අලුත් අලුත් strategies, ඒ හැම දෙයක්ම ඉක්මනින්ම නරඹන්න. හොඳයි. වීඩියෝ එක හොඳනම් like එකක් comment එකක් දෙන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි. Right? අපි වැඩේට යමු. වෙනද වගේම මෙටා ට්‍රේඩර් 5 එක යොදාගෙන තියෙන්නේ අපි ස්ටොකාස්ටික් ඔසිලේටර් දාගන්න යන්නේ. මුලින්ම කියනවනේ මේකත් මූවිං ඇවරේජස් දෙකකින් සමන්විත ඉන්ඩිකේටර් එකක්. ඊට එහා ගිය කතාවක් මේකේ තියෙනවා. අපි යමු ඉන්ඩිකේටර් එක දාගෙන කතා කරමු. හොඳයි. ඉන්සර්ට් වල ඉන්ඩිකේටර්ස් වල මෙටා ට්‍රේඩර් 5 එක මම අරන් තියෙන්නේ. මේක ඔසිලේටර්ස් වල මම හිතන්නේ. ඔව් ඔසිලේටර්ස් ස්ටොකාස්ටික් ඔසිලේටර්. හරි. මේකදී පළවෙනි වින්ඩෝ එක මෙන්න මේක මෙහෙම එන්නේ. මෙතනදී අපට තියෙනවා මේකේ ප්‍රසන්ටේජ් එකක් විදියට ප්‍රොයිඩ් එක අර මූවිං ඇවරේජ් වල දන්නවා. ඒ වගේ කතාවක් තියෙනවා. ඉතින් ඔයාලට තව තව වැඩි දුර විස්තර කරන්න දෙයක් නැහැ මේ දේවල්. ප්‍රොයිඩ් එක මේකේ පහ, මේකේ ෂෝවින් තුන වශයෙන් තියෙන්නේ. මේකෙදිත් පුළුවන් වුණා නම් සිම්පල් එක්ස්පොනෙන්ෂියල් ඔයාලට ඕන මූවිං ඇවරේජ් ඔයාලට ඕන ට්‍රෙන්ඩ් එකට අනුව දාගන්න. ඔයාලට එක්ස්පොනෙන්ෂියල් ඕන නම් ඒ විදිහට මේක ඇඩ් වෙනවා. ඒ සාමාන්‍ය සිම්පල් තමයි යූස් කරන්නේ හැම කෙනෙක්ම. ඒක නිසා මේ විදිහට තියන්න. ඒකෙම තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා ලෙවල්ස් දෙකක්. මේ ලෙවල්ස් දෙකේ වටිනාකමක් තියෙනවා මේකෙදි. මේකේ 20 ලෙවල් එක පහළට වැටෙන්නේ. පහළ ලෙවල් එක සහ ඉහළ ලෙවල් එකට වැටෙන්නේ 80 ලෙවල් එක. මේකෙදි වෙන්නේ එයා කලින් සිදු වෙච්ච ප්‍රයිසස් වල චේන්ජ් එකත් එක්ක එයා රේට්ස් ක්‍රියේට් කරගන්නවා. මෙන්න මේ 20 රේඛාවට පහළට තව තවත් ට්‍රෙන්ඩ් එක ගමන් කරොත් ඒක ඕවර් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත ඉහළට යන්න තමයි උත්සාහ කරන්නේ කියලා. එතනින් එහාට ප්‍රයිස් එක පහළට යන්නේ නැහැ. එතනින් එහාට ඉස්සරහට යනවා කියලා එයා පෙන්නනවා. ඒ වගේම 80 ලෙවල් එකේදී එයා ක්‍රියේට් කරගන්නවා කලින් අවස්ථාවල සිදු වෙච්ච මූල්‍ය වෙනස් වීමත් එක්ක. එයා දන්නවා දැන් මෙතනින් මීට වඩා තවත් ඉහළට යන්නේ නැහැ. ඊළඟට පහළට තමයි එන්නේ. ඉහළට ගියත් ඒක ඕවර් බ්‍රයිට් අවස්ථාවක්. ඒ කියන්නේ ඕවර් වෙලා තියෙන්නේ. එතනින් එහාට පහළට ට්‍රෙන්ඩ් එක ගමන් කරනවා කියලා මේ ලයින්ස් දෙකෙන් හඳුන්වා ගන්න පුළුවන්. ඒ නිසා මේක සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වගේ සමාන දෙයක් වෙන්නේ. ඒ නිසා අපිට මේක ගොඩක් වටිනවා මේ අවස්ථාවේදී ක්‍රියේට් කරන්න ගියාම. හොඳයි. ඒ වගේම මේ පළවෙනි ඉන්ඩිකේටරේ පළවෙනි වින්ඩෝ එකේ තියෙන දේවල් ගැන කතා කරමු. මේකේ 5 3 3 වශයෙන් තියෙන්නේ. මේක ඔයාලා 14ට වෙනස් කරගන්න. මොකද මේක යූස් කරන ලෝකේ ජනප්‍රිය හොඳ ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා යූස් කරන්නේ මෙන්න මේ 14 කියනාගේ මෙතනට. එහෙනම් මේකට ප්‍රොයිඩ් එක පළවෙනි එකට 14 දාලා ඕකේ කරගන්න. දැන් ඉන්ඩිකේටර එක ඇඩ් වෙලා තියෙන්නේ මෙතනට. බලමු ටයිම් එක. රයිට් අවුලක් නැහැ. මේක හරි සරලයි. අපි චාට් එක පොඩ්ඩක් පොඩි කරගමු. මේක බලා ගන්න ලේසි. එතකොට හොඳයි. 14 3 3 දාගෙන තියෙන්නේ. මේකත් ගණිත ක්‍රමයකින් තමයි මේක අර ඔයාලා දන්න මූවිං ඇවරේජ් වලට සමාන ගණිත ක්‍රමයක් තමයි මේකේ තියෙන්නේ. ඒක අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට ඕන ක්‍රියේට් කරන්න හරියට ප්‍රොෆිට් කරගන්නනේ. හොඳයි. ඔයාලා දන්නනේ මූවිං ඇවරේජ් ඒ හා සමානව තමයි මේක වැඩ කරන්නේ. මේ තියෙන අපි දාගත්තු 80 ලෙවල් එක 20 ලෙවල් එක. ඔයාලා දන්න 80 ලෙවල් එක කපාගෙන ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක මොකද වෙන්නේ. මෙන්න මෙතනදී ට්‍රෙන්ඩ් එක ඩවුන් වෙනවා. ඒ වගේම පහළට ගියාට පස්සේ ට්‍රෙන්ඩ් එක අප් වෙනවා. ඒ කියන්නේ 20 ලෙවල් එක කැපුණා මේක ඕවර් බ්‍රයිට් ඕවර් සෝල් අවස්ථාවක්. යටනම් ඕවර් බ්‍රයිට් කියලා කියනවා. ඉහළදී ඕවර් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන. මේ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන් ට්‍රෙන්ඩ් එක පහළට එනවා. පහළ ලයින් එක කපාගෙන ගියොත් ඉහළට යනවා කොයි වෙලාවකරි. ඒක හොඳට බලන්න ඕන. තියෙන ට්‍රෙන්ඩ් එකයි ඉස්සෙල්ම ට්‍රෙන්ඩ් එක මොකද්ද කියලා බලන්න ඕනේ. ඒක ඉතින් ඒකට ඔයාලා ස්ට්‍රැටජි එකක් යූස් කරගන්න. මේකේ මූලික දේවල් තමයි අපි කතා කරන්නේ. පහළට ගියාම මේ ඉරෙන් පහළට આવොත් ඕවර් සෝල් වෙනවා. ඒ කියන්නේ එතනින් එහාට අප් වෙනවා. මේ ඉරෙන් 80 ලයින් එකෙන් ඉහළට ගියොත් ට්‍රෙන්ඩ් එක ඕවර් බ්‍රයිට් වෙලා අනිවාර්යයෙන්ම පහළට එනවා. මේ දෙක හැමතැනම තියෙනවා.
ඔයා ඉන්ඩිකේටර් එක දාගෙන බලන්න මේ හැම දෙයක්ම ඔයාලට පැහැදිලි කරගන්න.